යහ පාලනයක් කියලා මෛත්‍රී පාලනයක් කියන තේමාව යටතේ මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරයෙක් බවට පත් කරලා, හැබැයි මෛත්‍රී පාලනයක් ගොඩනගන්න අපි පත් කරපු මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිතුමා වෛරයෙන් පිරිච්ච කඩු අරගෙන තමයි අර මේ පහුගිය සෑහෙන දවසකින්දලා අපිට කොටාගෙන 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 ගියා වගේ ඊයේත් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී අපිට කොටන්න පටන් ගත්තා. හැබැයි එතුමාගේ කැටිල්ල කොච්චරද කියනවනම් අද වෙනකොට මේ රට සම්පූර්ණයෙන් අරාජික වෙලා සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටිලා ඩොලරය රුපියල කඩාගෙන වැටිලා, එතකොට රටේ විවිධ ආයතන කිසිම වැඩක් කරන්නේ නැතුව වලපල්ලට ගිහිල්ලා අද ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනි අවුලලා මේ මුළු රටම පාර්ලිමේන්තුව මස්තබාල්දු කරලා මේ මුළු රටම නන්නත්තාර කරලා තියෙන තරමටම එතුමාගේ මේ වෛරයෙන් පිරිච්ච කඩුවෙන් එතුමා දැන් කොටලා මේ රට නන්නත්තාර කරලා තියෙනවා. හැබැයි ඉතින් අපි කියන්නේ කමක් නැහැ ජනාධිපතිතුමනි, අපි ඔබතුමාට දුන්න කඩුවෙන් ඉතින් ඔබ කොටන්න. හැබැයි අපිට දැන් ඇති වෙන්නම දැන් කොටලා ඉවරයි. හැබැයි අපිට කොටන්න කොටන්න මේක වදින්නේ මේ රටේ මහ ජනතාවට. මේ රටේ මහ ජනතාවට නම් තවත් මේ විදිහට කොටාගෙන කොටාගෙන යන්න එපා කියලා අපි කියනවා. මොකද මේකෙන් අපේ රටේ ජාතික ආර්ථිකය විනාශ වෙනවා. මේ වෙනකොට රුපියල් කෝටි 72000ක් 80000ක් ආසන්න ප්‍රමාණයක් අපේ රටට අහිමි වෙලා තියෙනවා, පාඩු වෙලා තියෙනවා. මේ සංචාරක කර්මාන්තය ඇතුළු මේ වසරේ අවසාන මුදල් වර්ෂයේ ක්‍රියාත්මක වෙන මේ මාසේ අපිට ඉවර කරන්න වැඩ ටික අපේ ගම්පෙරළිය වැඩසටහන් වලින් පටන් ගත්තාම මේ අපේ රටේ මහ ජනතාවට තමයි ඔබතුමාගේ මේ වෛරය පිරිච්ච කඩුවෙන් මේ කොටන්නේ අපිට කොටනවා කියලා මේ කොටන්නේ අපේ රටේ මහ ජනතාවට. ඒ නිසා අපිට ඕන තරම් කොටන්න ඔබතුමා, හැබැයි මේ රටේ ජනතාවට කොටන්න එපා කියන එක විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා.